පුතේ ගිය සතියේ අපි මුදල් පාඩම කරානේ මතකනේ. ඒ මුදල් පාඩමේ තව කොටසක් තියෙනවා අපට කරන්න. දැන් මුදල් ගනුදෙනු ඔයාලට පුළුවන් ඇති නේද? සමහර විට කාසි හා නෝට්ටු අලවන්න ඇති පාට කරලා නේද ඒව හදලා මම කිව්වනේ සමහර තැන් වලට අලවන්න කියලා නේද? නැත්තම් ඇන්දක් කමක් නැහැ. Right. අපි අද බලමු ඒකේ ඊළඟ කොටස. හොඳයි මම මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්නම්. ලංකාවේ භාවිත කරන අගයෙන් වැඩිම කාසිය මොකද්ද? අගයෙන් වැඩිම 10 කාසිය. 100. ඔව් 10 කාසිය. 10 කාසිය. මේ අහන්නකෝ. ඉස්සරහට මේ 20 කාසියකුත් එන්න නියමිතයි. තවම සර්සන් එක දැකලා නැහැ. සමහර අය දැකලත් ඇති. එහෙමනම් තියෙනවා ටීචර්. ඔව් එහෙමනම් 20 කාසිය වෙනවා. මේක තාම ආවේ නැහැ. ඒක. හරි හරි. අපේ ගෙදර තියෙනවා. ආ තියෙනවා හොඳයි. ආ තියෙනවා නම් ඉතින් 20 කාසිය උත්තරේ දාන්න පුළුවන් මම එකක් හරි දාලා ඇති පේපර් එකේ. හරි හොඳයි එහෙනම් ඉතින් අපි මේ මාතෘකාව ලියාගනිමු භාණ්ඩ දෙකක මිලෙහි එකතුව සොයමු භාණ්ඩ දෙකක ඔය මාතෘකාවනේ ඔව් එකතුව සොයමු භාණ්ඩ දෙකක මිලෙහි එකතුව සොයමු මෙන්න මම ගැටලුවක් දෙන්නම් ඔයාලා ලියාගන්න ළමයෙක් පොත් සාප්පුවකින් ළමයෙක් පොත් සාප්පුවකින් රුපියල් 15ක් වටිනා පොතක් සහ රුපියල් 10ක් වටිනා පෑනක් මිලදී ගත්තා ඒ සඳහා මුදල කීයද ඒ සඳහා ගෙවූ මුදල කීයද පොත්සාප්පුවකින් අරගෙන තිබෙන්නේ රුපියල් 15ක් වටිනා පොතක් සහ රුපියල් 10ක් වටිනා පෑනක්. අර මොකද්ද සර් ඉන්නේ ළමයෙකු පොත්? මොකද්ද ඊට පස්සේ ඉන්නේ? සාප්පුවකින්. රයිට් මේකට දැන් අහන්නේ මොකද්ද මේ පොතටයි පෑනටයි ගෙවූ මුදල කීයද කියලා අහන්නේ. කාටද පුළුවන් සොයන්න ඔයාලා මට උත්තර කියන්න සර් සනුමිට පුළුවන් සනුමිට පුළුවන් නම් කියන්න පුතේ 25යි ඔව් 25යි ලු කොහොමද සොයාගත්තේ සනුමි 15ට 10ක් එකතු කරන්න ඕනේ රුපියල් මේ 15ට රුපියල් 10ක් එකතු කරන්න ඕනේ
එකතු කරලා නේද? ඔව් සර්. හොඳයි. ඇයි පොතක් කියන්නේ 15යි නේ? නේද? පෑනක් 10යි. සෑදිකක් හැට. ඔව් මේ දෙක එකතු කරලා අපට පුළුවන් මේ සඳහා ගෙවුණු මුදල කීයද කියලා හොයන්න. 25යි. 25යි. එහෙනම් එකතු කරමු නේද? පහයි බිංදුවයි පහයි එකයි එකයි දෙ හරි කොහොමද අපි එකතු කරන්නේ? පහයි පොතේ මිල රුපියල් 10යි. මෙතන සර් පොඩ්ඩක් ඉද මදි. අද මාතුකා මකනවා. අපට පුළුවන් පුතේ මෙහෙම නේද? පොතේ මිල රුපියල් 10යි. අපි කියනවා මෙහෙම. රුපියල් 10ට එකතු කරන්න ඕන. රුපියල් පොතේ මිල 15යි. නේද? පෑනේ මිල 10යි. ඉතින් මේ දෙක එකතු කරන්න තියෙන්නේ. ආයි. මේ ලකුණ අපිට මේ පැත්තෙන් දාන්න පුළුවන්. පහයි බිංදුවයි පහයි එකයි එකයි දෙකයි. අට බිංදුවක් එකතු කරාම පහයි. පහයි එකයි දෙකයි. මොනවද හැබැයි එතන රුපියල් 25. සර් ඔහමද අපිට ලියන්න ඕන? උත්තර තමයි ලියන්න ඕන. දැන් අහගන්න පුතේ මේ මේ ළමයා ඉතින් මේ දැන් පොත් සාප්පුවට ගිහිල්ලා රුපියල් 15ක් වටිනා පොතක් ගන්නව 10ක් වටිනා පෑනක් ගන්න නේද? දෙකටම රුපියල් 25ක් ගියා කියලා ඔන්න ඔයාලා හොයා ගන්න. දැන් මෙයා කොහොමද මේ මුදල ගෙවන්නේ කොහොමද? කාසිවලු නෝට්ටුව සහ පහේ කාසිය. තව ක්‍රමයක් කාටද කියන්න පුළුවන්? එම මුදල ගෙවන ආකාරය ලියන්න. එම මුදල ගෙවන ආකාරය ඔන්න සර් එක ආකාරයක් අඳිනවා. මෙන්න එක ආකාරයක් 20 නෝට්ටුවක් සාට එකතු කරන්න ඕන පහේ කාසියක්. සර් අපිත් එහෙම ඒ වගේ එකතු කර මේ කාසිය අඳින්න ඕනද ඒ වගේ? ඔව් එම මුදල ගෙවන ආකාරය ලියන ලියන යටින් ගෙවන ආකාරයක් පෙන්වන්න. මේ මම
මගේ මම කැමති ක්‍රමේ මේක. ඔයාට කැමති ක්‍රමයක් ගෙවන්න පුළුවන්. හොඳේ. ඕන්නම් 5 කාසි 5කින් පුළුවන්. නේද? 10 කාසි 2යි 5 කාසි. 10 කාසි 2යි 5යි. ඔව් ඔව් ඒත් හරි. තමන් කැමති විදියට පුළුවන්ද? ඔව් තමන් කැමති විදියට. හැබැයි 25 ගෙවන්න ඕන. පැහැදිලිද? වැරදි එකක් බෑ. මේවා පාට පැන්සල් වලින් නේද? අදාළ පාටි පාට කරන්න මුදල් හා කාසි. නෑ කොට්ටුවනේ ඉන්නම්. ඔයි කල්. ඔය දැන් කොලයක් ඇඳලා තියන්නේ කොලේ. මේ අඳින්නම් පාට පැන්සලකින්. ඔව් ඔව්. කාසියක් තියලා මේ පැන්සලින් ගාල කරන්නද? ආව ඒත් කමක් නැහැ. සේ වර්ග දෙක ගිලියනද? වර්ග ක්‍රම දෙකක්. අක්‍රම දෙකක් ලිව්වත් කමක් නැහැ. හැබැයි එක ගොඩේ ලියන්න එපා. එහෙමනම් ටිකක් පහලට වෙන්න ලියන්න ඊළඟ ක්‍රමය. හොඳේ. හරි මෙන්න ඔයාලට තනියම කරන්න ප්‍රශ්නයක් දෙනවා. මේක කරමු. මේක දෙවෙනි ගණන. අර ඔයාලා දැන් ওই කර එකට පළවෙනි එක කියලා ලියා ගන්න එක. ඕක ලියා ගන්න ඕනද? ඕ ලියලා හදන්න ඕන.
පළවෙනි එක විදියමයි දෙකක් හදන්න. ඔව් දෙකක් උනත් කමක් නැහැ. හරි නේද? අනිත් අය වැඩ කරනවනේ ඉෂිනි. සර් උත්තරය 75යි. ආ බලමු. උත්තරය රුපියල් 75යි. ආ බලමු බලමු. රුපියල් 75යි. මන්න පළවෙනි ගණන පෙන්නන්න බාන කෙනුකි ක්‍රම දෙකක් ලියලනේ හොඳයි. හරි දැන් දෙවෙනි ගණන මේ හදන්නත් ගන්න. සෙතුක පෙන්නන්න සර්. ආ සෙතුක. ඔව් කීවෙනි ගානද? සෙතුක පෙන්නන්නේ කීවෙනි එක දැන් මේකද? දෙවනි එක. තුටක් පේනෝ මදි අමට පොටෝ එකක් එවන්න තාකාටද දෙවනීක පෙන්න්න පුළුවන් පලනක පෙන්න්න දැ දෙවනීක මට පෙන්න්න ඕන දෙවනීක හරි තව දුරස් කරන්න පසුන්දී දුරස් කරන්න හොඳයි හරි අපි බලමු හරිද කියලා නේ සර් විනි පෙන්නන්න කවුද ඔව් විනි හා
කෝවින් හොඳයි හරි දැන් ඇති අපි ඔ මට පොතර එකක් එවන්න කොහොම දැන් මෙතන බලමු නේද පුතේ මල්ලි කඩයට ගිහිල්ලා 25ක බෝලයක් සහ රුපියල් 50ක බෝලයක් බෝල දෙකක් ගන්න 25 බෝලය 50 බෝලය මේ දෙකටම කීයක් ගියාද කියලා අහන්න ඔ අපි එකතු කරන්න ඕනේ එතකොට රුපියල් 25යි පළවෙනි බෝලේ දෙවෙනි බෝලේ රුපියල් 125 මේ 50යි නේද හරි එකතු කරාට පස්සේ අපිට එනවා 5යි 5යි 2යි 7යි රුපියල් 75ක් එනවා රුපියල් 75යි මෙතන යටි මිරක් අඳින්න ගෙවුම ආකාරය තමයි විවිධ විදියට ඔයාලට පෙන්වන්න පුළුවන් නේද ලේසිම ක්‍රමේ තමයි මොකද්ද 50 නෝට්ටුවයි 20 නෝට්ටුවයි නේද 5 කාසියයි ඒක ලේසිම ක්‍රමයක්නේ තවත් සෙන්ටයි කාසි නැතකුයි 5 කාසියකුයි ගන්න පුළුවා ඔව් එහෙමත් පුළුවන් කොහොම වුණත් 5 කාසියක් වෙනවා නේද එහෙම නැත්තම් කාසි පොඩි කාසි වලිනුත් පුළුවන් දෙකේ කාසි දෙකයි රුපියල් 1 කාසියයි පහ එහෙමත් වෙන්න පුළුවන් රුපියල් 50 කාසියයි 10 කාසි දෙකයි රුපියල් 5 කාසියයි ඔව් 50 නෝට්ටුවයි 10 කාසි දෙකයි 5 කාසියයි එහෙම හරි 50 නෝට්ටු රුපියල් නෝට්ටුවයි රුපියල් 10 කාසියයි තවත් රුපියල් 10 කාසියයි තවත් 10 කාසියයි ඔව් එහෙමත් හරි. එහෙමත් හරි. හරි එහෙනම් හරියක් දාගන්න. හරියක් දාගන්න. right අපි යමු ඊළඟ වැඩේට නේද? හොඳයි අපි ඊළඟ වැඩේට යමුකෝ. මෙන්න කඩයක් තියෙනවා අපි අදිනාගේ කඩේ ඔව් අදින්න Thank you.
නමුත් ලියන්න ඕනද? නම් ලියන්න ඕනේ දැන් දන්නවනේ රූපෙන් පේනවනේ නේද? මෙතන තියෙනවා make english drink what watermelon banana නෑ watermelon banana mango rambutan watermelon banana mango orange rambutan මේවා රුපියල් 80යි අඹ රුපියල් 60යි අදෝඩම් රුපියල් 40යි අඹ දොඩම් කොලංග තිතක් තියන්න ඕන ඔව් තිතක් තියමු මෙතන කෙසෙල් රුපියල් ආව් හැටයි නෑ පණහයි මේ කඩයක් ලස්සන අඳින්න සර්ට වඩා ලස්සන අඳින්න හොඳේ. ගෙදරදී පාට කරන්නත් පුළුවන්. දැනට පැන්සලින් විතරක් පුතේ අඳගන්න මේ පස්සේ පාට කරන්න වෙලා යන නිසා. ඔම්මතු. හරි ඔය තියෙන්නේ කඩයක් කියලා හිතන්න. දැන් ඉතින් ඔයාලා මේ කඩෙන් බඩු ගන්න ඕන. වෙළෙන්දෙක් ඉන්නවා ඇතුලේ. එයා බඩු දෙනවා. ඉතුරු සල්ලි දෙනවා. නේද? ඔයාලට යන්න තියෙන කඩේට ගිහිල්ලා බඩු ගන්න. හැබැයි බඩු ගන්නකොට එකපාරකට බඩු දෙකයි ගන්න පුළුවන්. තුන හතරක් ගන්න බෑ. බඩු දෙකයි ගන්න පුළුවන්. මුදල් ගෙවන්න කලින් ඔයාලා බඩු අරගෙන මුදල් ගෙවන්න කලින් එකතුව බලන්න ඕන. එකතුව බලලා තමයි මුදල ගෙවන්න ඕන. තේරුණාද? එකපාරකට බඩු දෙකයි ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක එකතු කරලා ඔයාලට මුදල් දෙන්න පුළුවන්. මුදල් දෙන්න පුළුවන්. ප්‍රායි පළවෙනි වතාවෙන් මෙන්න ඔයාලා කඩේට යනවා. නේද? මොනවද දින්න ඕනද? ඔව් මෙන්න පළවෙනි වතාවට කඩේට යනවා ගිහින් ගන්න මොනවද ගන්න රාමුතාන් ගන්නවා උටාන කොමඩු කොමඩු ගන්න එතකොට රාමුතාන් වලට කීයක් යනවද ඕන රඹුටන් ගෙඩි 3ක් 4ක් ගන්නත් පුළුවන්. ආයයි. ඔව් එක ගෙඩියයි. සර් උත්තරේ 50. ඔව් එක ගෙඩියයි 10 රඹුටන් එක ගෙඩියයි 10. ඔව් අපි දැන් රඹුටන් එක ගෙඩියක් ගත්තොත් නම් 10යි. 7යි. කොමඩු එකක් ගත්තොත් 80යි. දැන් මෙයාට කොච්චර යනවද? ඔබට රුපියල් කියලා දාන්න ඕන. අනුයි සර් අනුයි ඊට පස්සේ එකතු කර බලන්න
කීයක් යනවද කියලා තමන් එකතු කරගන්න ඕනේ හිතින් එකතු කරන්න පුළුවන් නේද රුපියල් 90යි ඊට පස්සේ මොකද කරන්නේ දෙන මුදල දැන් ඔයාලා මුදල් අතේ තියාගෙන කඩේට යන්නේ මුදල් සහ කාසි වලින් නෝට්ටු සහ කාසි වලින් තියා ගන්නවද ඔව් දෙන මුදල යටින් අම්මා ඊළඟට ඔයාලා දෙවනි වතාවේ කඩේට යන්න මේ පළවෙනි වතාවේ ඊට පස්සේ දෙවනි වතාවේ කඩේට ගිහිල්ලා ওই වගේම එකක් ගන්න ඕනනම් රඹුටන් ගෙඩි දෙකක් තුනක් ගන්න පුළුවන් හැබැයි හතරට වඩා ගන්න එපා රඹුටන් ගෙඩි හතරකට වඩා ගන්න එපා හොඳේ හැම එකෙම දැන් අඹ ගෙඩි නම් උපරිම දෙකයි ගන්න පුළුවන් මේ තිබෙන දෙක විතරයි ගන්න පුළුවන් ඊට වඩා ගන්න බෑනේ නේද හරි ඒ විදිහට ගණන් කීයක් හදන්න ඕනද? තුනක් විතර හදන්න. පළවෙනි එක ලියා ගන්න. මෙන්න පළවෙනි වතාවේ කඩේට ගියා. මේ දෙවෙනි වතාවේ කඩේට ගියා. ඊට පස්සේ තුන්වෙනි වතාවේ කඩේට යන්න, හතරවෙනි වතාවේ කඩේට යන්න. හරිනේ? කීයක් පළවෙනි පාප කරනවා? ඔව්, හතර වතාවක් කඩේට යන්න ඕන. හරි? හතර වතාවක්. සර්, කීයටද ක්ලාස් එක ඉවර වෙන්නේ? දැන් පාසු කරනවා ඉවරයි පුතේ ඉක්මන් කරන්න. ඔය ඉක්මන් කරලා ලියා ගන්න පළවෙනි වතාවේ කඩේට යන එක ඉක්මන් කරලා ලියා ගන්න. දෙවෙනි වතාවේ කඩේට යන එක ඔයාලා තනියම. තුන්වෙනි වතාවත් තනියම කරන්න හතරවෙනි වතාවත් තනියම කරන්න. ඔයා ලස්සරට පාඩ කරන්න මුදල් නෝට්ටු හොදේ. ලස්සරට පාඩ කරන්න. ඒවා ලස්සරට තියෙන්න. හරි පළමු වතාව ඇඳලා ඉවරද? දෙවෙනි වතාව දැන් කරන්න එපා. ඇඳලා ඉවරයි සර්. දෙක තුන හතර වෙනි වතාවල් ගෙදරදි කරන්න. හරි? ඒක ගෙදර වැඩක් විදියට කරන්න. හොඳයි. එහෙනම් අපේ සතුක පෙන්වන්න සර්. ඔව්. අනේ පෙන්වන්න එපා අපිට වෙලාව මදි. ගණිතය පාඩම මෙතනින් අවසන් වෙනවා මුදල් දෙක පාඩම. හරිද? එහෙනම් ඔයාලා දෙමළ පොත ගන්න මම පොඩි වැඩක් පෙන්වන්නම් මෙන්න දෙමළ පොතේ. ඔව් මේ තියෙන්නේ. මෙන්න මේක තමයි අපේ අද පාඩම. අන්නාසි පළම් කියන්නේ මොනවටද පුතේ? අන්නාසි වලට. අන්නාසි වලට. අන්නාසි වලට. මාම් පළම්. අඹ වලට. අඹ වලට. වාලේ පළම්. කෙසෙල්. පපාසි පළම්. තෝඩම් පළම් තෝඩම් රයිට් එහෙනම් මාතෘකාවක් දෙමළ පොතේ නෑ පළවෙනි එක ලියන්න අන්නාසි පළම් කියලා අන්නාසි පළම් කියලා ලියලා මම මෙන්න මේ කොටු කරන එක ඕන නම් ලියන්න හොඳේ මේක ලියලා අන්නාසි ගෙඩියක් යටින් අඳින්න. අන්නාසි පළම් කියලා තුන් වතාවක් ලියන්න ඕන අකුරෙන්. අන්නාසි පළම් අන්නාසි පළම් අන්නාසි පළම් කියලා තුන් වතාවක් ලියන්න. ලියලා අන්නාසි ගෙඩියක් යටින් අඳින්න. පැහැදිලිද දෙමළ පොතේ?
දැනට එක වතාවක් හරි ලියා ගන්න. අකුරු වරද්දන්න බෑ. හරි මම හරියට නැසිපලම් කියලා ගත්තා. ඔව් කුමතාවක් ලියන්න. හරිද? ලියලා යටින් අපට අන්නාස් ගෙඩියක් අඳින්න තියෙනවා. ඇඳලා පාට කරන්න තියෙනවා. සර් අන්නාස් ගෙඩිය. ඔව් ලස්සනට අඳින්න ඔයාලා ගෙදරදී. හොඳේ? ඊළඟට මාම්පලම් ලියන්න. ඊළඟට වාලෙප්පලම් ලියන්න. ඊළඟට තෝඩම්පලම් ලියන්න. ඊළඟට ඒව ලියලා ඒ තෝඩම්පලම් මෙහෙම ලියලා ඉපාර එතනින් චිත්‍රයක් ඇඳලා තුනක් ලියන්න ඕනේ එහෙම. පැහැදිලිනේ? හරි. එහෙනම් මේ එක මම WhatsApp එකට දාන්නම් පුතේ. හොඳද? දෙමළ වැඩේ WhatsApp එකට දාන්නම්. දැන් ඔයාලා කරන ක්‍රමේ දන්නවනේ. හරි. අපි ඒ ටිකක් කටපාඩම් කරලා තියාගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවද?